අමරිකානු ජනපතිවරණයෙන් කොංග්‍රස් මණ්ඩලයේ බලය තහවුරු කර ගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය ආසන්න බව නිවේදනය කර තිබෙනවා. මීට අදාළ ඡන්ද ගණනය කිරීම අවසන් අදියරේ පවතින අතර රිපබ්ලිකන් පක්ෂයට මේ දක්වා ආසන 214ක් හිමිව ඇති බවයි වාර්තා කළේ. ඩෙමොක්‍රටික් පක්ෂයට ආසන 203ක් ලැබී ඇතැයිද නිවේදනය කළා. තවත් ආසන 18ක ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත්වීමට නියමිත අතර ඉන් 8කදී රිපබ්ලිකන් පක්ෂය පැහැදිලි ඉදිරියකින් පසුවන බවද දැනුම් දී තිබෙනවා. මේ සමග කොංග්‍රස් මණ්ඩලයේ බහුතරය වන ආසන 218ක් ඉක්මවා යමින් ආසන 222ක් රිපබ්ලිකන් පක්ෂය වෙත හිමිවන බවද නිවේදනය කළා. ඩෙමොක්‍රටික් පක්ෂයට තවත් ආසන 10ක් ලැබෙනු ඇති අතර එහි සමස්ත ආසන සංඛ්‍යාව 213ක් බවට පත්වන බවයි වාර්තා කළේ. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය සමග සෙනට් සභාවේ ආසන 53ක් සහිතව බහුතරය දිනා ගැනීමටයි රිපබ්ලිකන් පක්ෂය සමත්ව ඇත්තේ. මේ සමග ශ්‍රේෂ්ඨාධිකරණයේ 6-3 බලයක්ද රිපබ්ලිකන් පරිපාලනයට හිමිවන බව තහවුරු කර තිබෙනවා. මීළඟ අමරිකානු ජනාධිපති ලෙස තේරීපත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රිපබ්ලිකන් නියෝජිත මයික් වෝල්ස් ජාතික ආරක්ෂක උපදේශක ලෙස තෝරාගෙන ඇති බවයි අද නිවේදනය කළේ. ජාතික ආරක්ෂක බලකායේ හිටපු කර්නල්වරයෙකු වන මයික් වෝල්ස් ආසියා පැසිෆික් කලාපයේ චීන ක්‍රියාකාරකම් දැඩිව විවේචනය කරන්නෙකු ලෙසයි හඳුන්වනු ලබන්නේ. කලාපය තුළ ඇතිවී හැකි ගැටුමක් සඳහා අමරිකාව සූදානම් වීමේ අවශ්‍යතාවය ඔහු අකණ්ඩව පෙන්වා දී ඇතැයිද හෙළි කර තිබෙනවා. 2021 දී ඇෆ්ගනිස්තානයෙන් හමුදා ඉවත් කර ගැනීමේ තීරණය මයික් වෝල්ස් විසින් විවේචනය කර පැවති අතර ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව විදේශ ප්‍රතිපත්ති දැඩි පැසසුමකට ලක් කර ඇතැයිද හෙළි කර තිබෙනවා. මේ අතර ජගත් සංවිධානයේ මීළඟ අමරිකානු තානාපතිවරයා ලෙස කටයුතු කිරීම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඊශ්වර්ලේ දැඩි මිත්‍රයෙකු සහ විදේශ ප්‍රතිපත්ති උකුස්සෙකු ලෙස නම් කරන එලිස් ස්ටෙෆෙනික් නම් කර තිබුණා. ඉරානය පිළිබඳ දැඩි ස්ථාවරයක පසුවන ඇය ඊශ්වර්ලේට කොන්දෙසි විරහිත සහාය සඳහා මේ දක්වා පෙනී සිට ඇතැයිද වාර්තා කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමරිකානු තානාපතිනි ලින්ඩා තෝමස් ග්‍රීන්ෆීල්ඩ් වෙනුවට මෙම පත්කිරීම සිදු කර ඇති බවයි වාර්තා කළේ. මේ සමග දවල මන්දිරයේ ප්‍රතිපත්ති සඳහා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානියා ලෙස ආගමන උපදේශක ස්ටීවන් මිල පත්කරනු ඇතැයි අපේක්ෂා කරන බවද CNN වාර්තාවක් මගින් දැනුම් දී තිබෙනවා. නීති විරෝධී සංක්‍රමණිකයන් පිළිබඳ දැඩි මතවාදී දරන්නකු වන ස්ටීවන් මිල ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පිටුවහල් කිරීමේ සැලැස්ම මෙහෙවනු ඇති බවයි වාර්තා කළේ. ඒ අනුව අමරිකාව තුළ නීති විරෝධීව රැඳි සිටින මිලියන 11ක පිරිසක් සමූහ පිටුවහල් කිරීමකට ලක් කිරීමේ පියවර ඉදිරියට යනු ඇතැයිද දැනුම් දී තිබෙනවා. අමරිකානු මෙක්සිකෝ දේශසීමාවේ තාප්පයක් ඉදිකිරීම සහ ඇතැම් ඉස්ලාමීය බහුතර රාජ්‍යන්ට අමරිකාව තහනම් කළ දේශසීමා ප්‍රතිපත්තිය ඔහු මීට පෙර ක්‍රියාත්මක කර පැවති බවද හෙළි කර තිබුණා. මේ අතර අමරිකාවේ නව රාජ්‍ය ලේකම්වරයා ලෙස මාර්කෝ රූබියෝ නම් කරනු ඇති බවයි අද වාර්තා කළේ. හම සංවිධානය තුරන් කර දැමිය යුතු බව දැඩි ස්ථාවරයක පසුවන ඔහු ඊශ්වර්ලේ වෙනුවෙන් කොන්දෙසි විරහිතව පෙනී සිටින්නකු ලෙසයි හඳුන්වන්නේ. ගාසා තීරයේ සිවිල් වැසියන්ගේ හානි හෙළා දැකීමෙන්ද මාර්කෝ රූබියෝ වැළකී සිටි අතර ඒ සඳහා හම සංවිධානයේ වගකිව යුතු බවයි ප්‍රසිද්ධියේ පවසා තිබුණේ. මේ සමග මාර්කෝ රූබියෝ අමරිකානු රාජ්‍ය ලේකම් ධූරයට පත් කිරීමේ හැකියාව පිළිබඳ අරාබි සම්භවයක් සහිත අමරිකානුවන් කනස්සල්ල පළ කර තිබෙනවා. එය ජෝ බයිඩන්ගේ පාලනය ඉක්මවා යමින් අමරිකාවේ නව පාලනය ඊශ්වර්ලේ වෙත නැඹුරු කිරීමට මුල් වී හැකි බවයි දැනුම් දී ඇත්තේ. කෙසේ වෙතත් මාර්කෝ රූබියෝ පත්කිරීමේ තීරණය කිසිදු වෙනසකට ලක් නොවනු ඇතැයිද වාර්තා කර තිබෙනවා. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ News සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.